සසලයන් අවශ්‍යයි භාග්‍යම වේගොඩ මහත්මියතුළු ඔබගේ සිනා සාමාජික අවශ්‍යයි මම දන්නා දැන් ඔබලා හොඳටම විශේෂ ලයින් එක කතා ගොඩක් කරන් කන්නේ මට කතා කරන්න නම් ඉතින් මේ කතා අවසානෙම කරේ අරුණා ඒක කතා කරන්න නිසා ඊයේ පොඩ්ඩක් ලැස්ති වෙලා ආවේ දැන් අපි අද මේ ඉතුමිය දක්ෂ කැපවීමෙන් වැඩ කරන හිදියක් බව අපි දැන් මම දැන් හිටියා නමුත් මේ ඇතුමිය ඇතුලේ ජීවත් වෙන කලාකරුවා සමගින් දැක්කේ මම හදායි සංගීතයක් නිර්මාණය කළ පද රචනයක් කරනවා කියන එක ලේසි පසුකාර්යක් නෙමෙයි කාර්යසි දේවත් වෙන සුනිල් ශාන්ත වගේ ඇකීම දෙන කරා ඇර ලංකාවේ බහුතරයක් නිර්මාණකරුවෝ එහෙම කරපු අය නෙමෙයි දැන් අපි මේ ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කිරීම නෙමෙයි කරන්නේ සංගීතයේ අපිට දැන් පොතපත කියවන්න පුළුවන් නම් කාල වේලා අරගෙන ඒක තමයි හොඳම ක්‍රමය අපේ සමාජයෙන් ලබා ගන්න. නමුත් කාර්යබහුල ජීවිතය අපිට කරන්න වෙලාවක් නැහැ. ඉතින් කලාකරුවෝ කරන්නේ තමන්ගේ හදවතට දැනුන අධ්‍යක්ෂණයම මූර්තියක් මගින් චිත්‍රයක් මගින් හෝ සංගීතයක් චිත්‍රපටයක් මගින් අනික් කාට විඳීමට ඉඩසලස්. ඒක කොයිතරම් ගැඹුරින් අපට විඳ ගන්න පුළුවන්ද කියලා කියන්නේ ඒ නිර්මාණය දැක්කට පස්සේ. දැන් මේ සභාවට උගයි මතක් කරා ඇස්වල මඳුරාව කියලා. ඒ එතකොට වාග්ය අධ්‍යක්ෂක දෙය සභාවේ බලන් හිටපුවත් අධ්‍යක්ෂා. හිදියන් නොවන අපිටත් ඒ අධ්‍යක්ෂින් ලැබුණා වෛද්‍ය වෘත්තියේ නෑ. ඒකෙන් දෙන්නේ සාර්ථක කලා නිර්මාණයක් කියනම පැහැදිලි. එතකොට මේ අපි ලබපු විඳනය ප්‍රඥාව දිහාට යොමු කිරීමකුත් සිද්ධ වෙනවා මේ. කරපු කාර්යය බරපතලකම්. දැන් අපි අහලා තියෙන හෙදියන් සම්බන්ධ ගීත තමයි නෝනා මගේ නසනෝනා ඔබ රජු මේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සිනා නගනී ලැසි ගමනින් යන්නේ දැන් මේ අනේකම තියෙන්නේ. ඒකේ ස්ත්‍රීගේ ස්ත්‍රියගේ රූපය වර්ණනා කරන ශෘංගාරය පමණයි. ඇත්තටම ප්‍රඥාවක් නැහැ සිද්ධු. ඔව් මේ ගීතේ වැඩි හත්පසෙන් වෙනස් හෙදියගේ අධ්‍යක්ෂණය. දැන් ප්‍රඥාව කියන්නේ දැන් වෛද්‍යවරයා අධ්‍යක්ෂකතුමා අපට දෙන්නේ දැනුම සහ තාක්ෂණය පමණයි. වෛද්‍යවරු උත්පත්ති වල ගැනලා ලේඩට ඒක අතාරින වල ගැනලුට වෛද්‍ය අධ්‍යක්ෂක මහත්මයා ලගේ පොටි ගෙවනවා මේ බට ආසන් කරනවා මේ ආයතන ගේනවා මැෂින් හදලා දෙනවා උපකරණ ගේනවා. නමුත් මේක මිනිස්සෙක් ගැනුට නේද අපි අතාරින්නේ මේ මිනිස්සයා ගැන මේ අන්තිම ලබන්නේ මොකක්ද කියන්නේ ගැන හේතුව. ඒක කරන්න හොඳටම පුළුවන් හේතියට වෛද්‍යවරුන්ට ගරු නම් බුලම් පට්ටම් හම්බෙයි නම් ඉස්සරහ අතු හම්බෙයි සල්ලි හම්බෙයි එහෙම නැත්නම් මරණයෙන් මරණය පස්සේකින් සිද්ධ වෙයි මන් දන්නේ දිව්‍ය ලෝකයේ මම නමුත් මිනිස්සෙක් යම් සහකම්පණිය ඇති වුණා ඒ මිනිස්සයා මම වගේම මේ කෙනෙක් මේ මිනිස්සයාටත් මටත් මේක වෙන්න පුළුවන් මට මැරෙන්න මේ වගේ මැරෙන්න නම් මටත් මෙයා වගේ වේදනාවක් මට දැනෙන. මෙයා වගේ උස්ම ගැනීම පසු මට තියෙන. මෙයා වගේ ජීවිතයේ පොරබදයි මම දවස. මේ අධ්‍යක්ෂකම ළඟින්ම දකින්නේ හිටි. ඒක බුදු ධර්මයට තාම සමීපයි. මරණානුස්සතිය, අසුබය සහ පිළිපොත් භාවනා කියන එක තමයි බුදුහාමුදුරු ඉහෙලින්ම කියලා තියෙන්නේ. අසු හර්දායි පාන්කු පූජාවල් තියන්න මේ සත්‍යඥාන ඥාන බෝධාවල් තියන්න හරියම හරි කියලා සිව්වට පිළිගන්න. එහෙනම් මේ පාසු මේ මේ වත් අෂ්ටපරිකාර දෙන්නේ නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ. වැඳුම් පිදුම් වැඳුම් පැතුම් කරන්නේ නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ විදර්ශනා වඩන මේ මරණය මෙහි කරන්නේ සියලු සත්‍ය. බුදුහාමුදුරු පණිවිඩ බෞද්ධයන් නෙවෙයි. බුදුහාමුදුරු පණිවිඩ සාමාන්‍ය බෞද්ධ නොවනයි. මරණය මෙහි කරන්නේ කුමන බලන්න චරාපත්‍යෙ දකින්න. මහණෙනි ගිලනුන්ට වටන් කිරීම මට උනද කරහ සමානයි. මේ ගිලනු සුවපත් කරන්නේ කියන්නේ. රෙන්ගන්ස් ගොඩදාලා පින්ට්‍රස් කරන්න කිව්වේ නෑ. ඕවටයින් කරන්න මේක ඔබටත් වෙනවා මටත් වෙනවා කියලා දකින්න. මේක තමයි විදර්ශනා කිව්වේ. ඉතින් මේ ආනන්දයෙන් එතුමි අපේ ප්‍රඥාවට ගෙනිය යම් කිසි උසහායක්. මේක තාම හොඳ දෙයක්. අනික්ෂේපියොත් කරන්න ඕන දෙයක්. හෙදි උතරනේ වෛද්‍යවරුන් අපි හරි කරන්න ඕන දෙයක්. නමුත් මේ දවස්වල මගේ පාසලේ වයසට ගිය මම වගේ මිතුරන්ට මේ සාකච්ඡා අපි ඉන්න නිසා මට පොඩ්ඩක් කරෝ ටිකක් මේ උඩට ආවා. ඉතින් එතුමිය සුභවත් වෙනවා අනික් කෙනෙක් සහෝදරයන්ටත් මේ වා මේ ධෛර්යයක් වා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සම්පූර්ණ කරනවා